බෝමස්තුතියි සලු දෙනාගම තිියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අදදිනේ විශේෂයම මෙම ප්‍රෘද්ති සාකච්ඡාව පවත්තන්න තීරණය කළේ මේ දිනවලාර පුනරුත්තාපන අධිකාරිය බෝ් රිහැබිලිටේෂන් පිළිබඳව සමාජය කතිකාව තක් ආරම්භ වෙලා තියෙනවා. එ පනත්ත මගින් සමාජය තුළ මතයක් හදල තියෙනවා. හුගේ දෙනවල අරගලයට සම්බන්ධ වූ කණ්ඩායන් මර්ධනය කිරීම සඳහ තමයි මේ පනත ඉදිරිපත් කරලා තියෙන කියලා මේ පනත දීර්ක කාලයක් තිස්්සේ සාකච්ඡා වෙමින් පැවතුනු අත්මයකු තද්‍යන කරමින් කෙටුම්පත් කරපු පනතක් මම අමත්‍යදූරේ භාරගන්න කොටත් මේ පනත් කෙටුම්පත සකස් වෙලයි තිබුණේ ඒ සකස් කරන්න හේතුවෙලා තිබෙන්නේ යුද්ධයෙන් පස්සේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණයන් පුනරුත්තාපනය කිරීමේ වගකීම ආණ්ඩුව බාර ඇරගෙන ඒගුල්ල පුනරුත්තාපනය කරලා තියෙනවා. හිති ඊට පස්සේ පුනරුත්තා කිරීමේ කටයුත්ත දිගින්දිකටම පැවතුනා ඒකට ඒකේ විෂයපතය පුළුල් කරලා මද්‍රව්‍යවලට සමද්‍රවය වලට ැබැහිව තැත්තනත් පුනරුත්තාාපනය කිරීම වගකීමක් භාරාර්ගෙන තියෙනවා. ඒ අනුව පුනරුෘත්තාපනය කිරීම ස්ථාන කහිපයක් ස්ථාන ගත කරලා තියෙනවා විශේෂෙන්ම කන්දකාඩුවේ හයිසියක පමණ තලවශයෙන් කණ්ඩායමක් නිරන්ත්‍රයෙන්ම පුනරුත්තාපන කටයුතුලට භාජනය වෙලා ඉන්න. එදර මේ පුනරුත්තාප කටයුතු සම්බන්ධව රට්ට සමාජයේ බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා මේ පුනරුත්තාපන ස්ථානයකට යොමු කරන්න අධිකරණ නියෝගයක් තින්ට. අධිකරණේ නියෝගයක් නොමතිව බාරගන්න බලයක් නෑ එම අ එතනයට. සමාජයේ ඉන්නවල් තරුණ කණ්ඩායන් මේ මද්‍රව්‍යවලට බැහිවෙලා ඔවුන්ගේ ඥාතිමිත්‍රාදීන් දෙමව්පියන් ඉල්ලිම් කරලා තියෙනවා ඒ දූදරුවන් පුනරුත්තාපනය කරලා දෙන්ඩ කියලා හැබැයි ඒවුදවී අධිකරණය හරහා යන්න කැමැති නෑ. ඒ තමන්ගේ පවුල්වලට සිද්ධ වෙන අවමානයක් විදිහට කැලක් විදියට සලකන නිසා එවුද විය අධිකරණයට ගිහිලා ඉදිරිපත් කරලා නියෝගයක් අරගෙන යන්න කැමති නෑ. ඒ නිසා කවුරුහරි පුනරුත්තාපනය කිරීම ශේච්ඡාවෙන්. ඉදිරිපත්වෙනවනං ඒ සඳහා ඉඩදීම තමයි මේ පනතය මූලික පරමාර්ථය. ඊට පසු අවස්ථාවලදී මේ සාකච්ඡා වෙමින් තිබෙන කාලසු වකවාඩන තමයි පාස්විරිදා සිද්ධිය ඇති වනේ දෙදස් දහනමේදී. ඒ අවස්ථාවේදී මේකට ඇතුල් කරලා තිබෙනවා නොමගගිය තරුණ කණ්ඩායම් නැත්තං යම් ත්‍රස්තකයා හෝ නීතිවිරෝධී කණ්ඩායන් වල හිටපු තැනැත්තන් ජනයත් මේකට ඇතුළත් කරන්න කියලා ඒ අනුව තමයි ඒ කණ්ඩායම් මේකට අන්තර්ගත කරලා තියෙන්නේ. ඉගනිසා හරගලය කියනට වසර දාහයකට විතර කලින් තමයි ව්‍යාපෘතිය පටන් අරගෙන තියෙන්නේ. ඊට අමතරව තවත් තියන මූලික වැදගත් අරමුණත් තමයි දැනට තිබෙන පුනරුත්තාපන කිරීමේ කටයුතු කරන්නේ අපේ පරිපාලනමය ්‍යාන්ත්‍රණයක් තුළින් ඒකට නීතිමය යන්ත්‍රණයක් ඕෝනයි කියන පදනම සාකච්චාවට භාජන වෙලා තියෙනවා යම්යම් පර්ශවල් ලිින් එක මතු කරලා තියෙනවා මේක තියෙන නීති්‍යනුකුල බාවේ ඒ අනුව තමයි මේකට නීත්‍යානුකූල යන්ත්‍රණයක් අවශ්‍යයි කෙන පදනම මත මිට වසර තිකකටත් පෙර කෙටුම්පත් කරපු පනතක් ඒකට යම් යම් වෙනස්කං සංශෝධනය දිරිපත් කරලා දැම් මේ වෙන විට අපි පාර්ලිමේන්තුොර ඉදිරිපත් කරලා තියෙනවා එහි තියෙන වලංගු භාවය විවස්ථා නොකූල භාවය හබේට ලක් කරලා ශ්‍රිෂ්ඨාධිකරණයේ නඩු පැවරිලා තියෙනවා පිළිබඳව තීන්දුව දීමට නියමිතයි.යතුේ තීරණය දැනුදුට පස්සේ අපිට හැකියාව ලැබෙනවා තීරණයේ තිබෙන මඟ පෙන්වී මනුව අවශ්‍ය නම් යම් සංශෝධන කරගෙන යන්න. අනිත් අත්තිං මේ පිළිබඳව දැඩි සමාජ කචිකාවතක් නිර්මාණය වෙලා තියෙන නිසා. අපි තවදුරටත් මේ පිළිබඳව උනන්දුව දක්වන සමාජ ක්‍රියාකාරයන්ට හෝ වෙනත් සංවිධාන වලට අපි අවස්ථාව දිනවා මේ පිළිබඳ අදහස් දක්වන්න පොකොද මේ අපි ගේනක ඉතා සත්භාවයෙන් ජනතාවගේ යහපත සඳහාම ගෙනාවත් සමාජයම් බීතිකාවක්තිී නන් ගේ පිොඳ වැදි අදහසක්තිය නොනන් ඒකයි අපිට නිසි ප්‍රතිඵල ලබන්න බෑ ඇග නිසා මේ සාකච්ඡාව අපි යෘත කරනවා ඕනම කණ්ඩායමකට මේ පනත පිළිබඳව අදහස් අපිට ඇවිල්ලලා ඉදිරිපත් කරන්න එයුව තමයි ඉදිරියේද මේ බිලොන්ඳ කටයුතු කරන්න බලාපොරොත්වයෙන් ඊළඟට ලබන පාර්ලිමේන්තු සතියේදී අපි ඉදිරිපත් කරලති න තවත් පනත් හයක් සම්මත කරගන්න ඊට අතුළත් වෙනවා නොතාරි සාඥා පනත ලේඛන ලියාපදිංචි කිරීමේ පනත අන්තිම කැමතිපත්‍ර ආ්ඥා පනත ටනි ලප්‍ර ආඥ්ඥා පනත සහ වංචා වැලැකීමේ ආ්ඥා පනත කිය ආ්ඥා පනත් පහක් මේවා අවුරුදු එකසිය පනහකට විතරටත් වඩා පැරණි අනපනත් දි මේවා අද කාලයට ගැලපෙන විදිට තාක්ෂණය යොදාගෙනද හුවක් අනුදිනු සිදුව වන නිසා ඒකට අනුකූලවන විදියට අපි සංසෝධනය කරලා තියනවා. මෙහි විශේෂ මාරමුණ තමයි මේ පනත් පහා යටතෙම සිදුවන ගණුදිනුවලදී වංචා දූෂණ සිදුබීම වලක්වන්න. උදාහරණයක් විදිර ගත්තොත් අන්තිම කැමති පත්රාජ්ඥා පනත යටතේ නොතාරිස්වරයෙකුටත් පුළුවන් සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඉදිරිී අන්තිම කැමැති පත්‍රයක් සාතිකකරන්න. ඒක්කම නොතාරිස්වරයෙක් නැතුව සාක්ෂිකරුවෝ පස් දෙනෙක් සහතිි කරලාත් අන්තිමකමති පත්්‍රයක් හදන්න පුළුවන් ඉ අපි අධදකීමෙන් අපි දන්නවා අද ඒගේ නොතාරිස්වරයෙක් නොමතිවගේන අන්තිමකැමති පත්්‍ර සම්බන්ධ නඩුුවලද අපි දැකල තියෙනවා වැඩිම ප්‍රතිසතයක් මේවා වංචනිිකව නිර්මාණය කරපුුව සමාරලාට මිය ගිය අය මිය ගියටත් පස්සේ මෙදේපල වංචනිික විදියටටත්පත් කර ගැනීම සඳහ නොෙක්කුදිය මේගේ අන්තිමගැතිි පත්‍ර හදල තියෙනවා. ඒවගේ ෑග ඔප්පු පැවරු ඔප්පු ආදිී නොයෙකුත් ඉඩන් ගනුදනුවලදී නිශ්චල දේපල සම්බන්ධ ගනු දිනුවලදී. ඉතා සීග්‍රේන් මේ වංචාදූෂණ සිදුවෙනක වැඩි වෙලා තියනවා. අපි පුවත්පතක් මාධ්‍ය අර්ගෙන බලපුහම නිරන්තරයම දකින්න ලැබෙන දෙයක්ත් තමයි. වංචනික ඔප්පු මත දේප පවරා ගැනීම මේ පිළිබඳව අධිකරණවල පවතින නඩු විශාල සංඛ්‍යාවක්තියනවා. ඉති මේ අධිකරනවල නඩු කටයුතු ප්‍රමාදවීමටත්ක විශාල වශයෙන් බලපාල තියනවා. දැන් ුදු අස්සනක් පමණක් ඔප්පුුවක තියෙනකොට ඒ අස්සන සත්‍යතාව හොයා ගන්න සමරලාට වසර ගානක් ගත වෙන. රස පරීක්ෂකවරයටක යවන්ඩෝන ඊට අදාල ලිපිලේකන කලින් අසංකරපු අස්සන් ඉදිරිපත් කරන්න ඕන. ඒ සංසධනය කරන්නඩන සහරලාට අස්සන් ඉක්කෙනනාගේ මස්සන දය අස්සන් දාහයක් සං සන්ධනය කරොත් එකනෙකට වෙනස් ඉති මේ තත්වයෙන් යටතේ අපිට නිවරදිම සාධාරණ තීන්දුවක් ලබා ගැනීම ප්‍රාජෝගිකව අපහසු කාරය මේවට උගක් වෙලාවට නොතාරිස්වරු නීතිච්ඥවරු සම්බන්ධ වෙලා මේ වංචනික ක්‍රියාවන් සිදු කරන අවස්ථා අපි අනන්තවක් දැකල තියෙන ඒක නිසාමින් මතුවට එවැනි දේපල පැවරීම් ලේඛන සකස් කිරීමේදී පැවරුම්කරු පමණක්නවෙයි පැවරණු ලබන පාර්ශවය අස්සන් ලබා ගැනීම. ඒ දෙපාර්ශවයේම ඇැගිලි සටහන් ලබා ගැනීම මුද්‍රාවන් ලබා ගැනීම පින්ංග පිින්සස් ලබා ගැනීම වගේ දේවල් අපි හඳුනල තියෙනවාඒ වගේම නොතාරිස්වරුන්ට තැඩි වගකීමක් පවරල තියෙනවා යම් කිසි ආකාරයකින් ඔවුන් විසින් සාතික කරන ඔප්පුක් වංචනික එකක් ව නොත්හෙම ඒ උදවියට මුණ පාන සිදය නවා ඉතාත් බැරැඇරුන් තත්ත්වකටඒ නිසා ඒ වගකීම අපි ඉහල දාලා තියනවා ඒවගේම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය විධමත් කිරීම සඳහා සහ නිසි කලට වෙලාවට කරන්න ඕනාකාරයට ප්‍රතිපදන සකස් කරලා තියනවා. මේ අනපදත්ික තමයි ලබන සති අපි පාර්ලමේන්තුවේදී දහනම් වෙන්්ඩට සම්මත කරගන්න ඉදිරිපත් කරලා තියෙන්නේ ඒවාගේම අන්තරාය කර බෞෂධ පිළිබඳව පනති සංශෝධනය කීපයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා ඒකත් ඒදින ඉදිම සාකච්ඡාවට ගන්න ඉඩ තියෙනවා ඉඩමතර ලෙස විශ්ව විෂ එක දෙදින තුළ විසි දෙවනි ආන්ඩු ක්‍රනිවස්ථා සංශෝධනය විවාදයට ගන්නත් සම්මත කරන්නත් මේ වෙන කොට කටයුතු යොදල තියෙනවා ඇති අපි බලාපොරොත්තුව වෙනවා ඒ දින දෙකක් ඒ පිළිබඳව සාකච්ඡා කරලා විසි දෙවනි සංශෝධනයක් සම්මත කරගන්න චවදනා කරන විසිවන ආඩුුවමිවස්ථ සංශෝධනය කාරක බහ පස්ථාව වලද කියම්ම් සංශෝධන හතුලත් කරලා දැන් තියෙන අර්ථය සහඒ දේවල් ගොඩක් වෙනස් කරන්න උක්සහකරත් ඒගොල්ල චන්දය ප්‍රකාශ කරන නැහැ කියලා තත්ව ගෙන බදමටමනොව එහෙම වෙනසක්ක නන පිච්චන්දය පාච්චි කරන්න ඕදන. පාර්ලිමේන්තට පි පනත දිරි පත් කර තියනවා ්‍රේෂ් ා කර . නිගමන කීපයක් දීල තියෙනවා ඒකට අනුව සංශෝධනයක් කරනවා ඊට අමතරව විපක්ෂයෙන් අපෙන් ඉල්ලීමක් කරලා තියෙනව විපක්ෂ නා එකතුමා ඒ ඉල්ලීමට අපි එකඟ වෙලා තියෙනවා ඒ අනුව ඊට අමතරව සංසෝධන ගැනීම අවශ්‍යතාවයක් අපිට නෑ අනිත් එක ධහනමනි ආණඩුප්‍ර්‍යවස්ථාංශෝධනය පිළිබඳව සමහර කණ්ඩායන් වැරදි අර්ථිනිරුපණයක් දීම නිසා මාධ්‍යත් වැරදි ත් මාධ්‍ය හරා වැරදි මතයක් ගොඩනැගිලති නො මේ දානමිනි සංසෝතිනේදී කාර්ක සභාවස්ථාවද සංසෝධන කරා කියලා මූලිකරම්මුණ ටෙරී වහෙම දෙයක් ුනේ නෑ හම දෙයක් වුණා හැබැයි ඒක මේ දානම්මිනි සංසෝධනය නෙවෙයි ඒක වනේ පළත් සභාචන්ද පනතසා පලත් පාලන මැතිවරන පනතෙද ඒකට මගේ කිසි සම්බන්ධකුත් නෑ එහෙම අවශ්‍යතාවයක් අපිට ඇත්තෙත් න අනිත් එ අපි කරන්න යන සංසෝධන මෙ වන විටත් පාලිමන්තු සිරුම මන්දිවරුට ලබාදී ලතිී ද විපක්ෂය කියන මති ගේන මතේ සාධාරනයි පනති අරමුණුවලට පටහැනි සංසෝදධන ෙනාවත් විරුද්වෙන්න්න ෝඕන අපිටහෙම ගෙන උමනක් නෑ එතක්කම දැන්ගීයේ විපක්ෂය එක බද්ධව එක වෙලා මාදසාකච්ඡාව පවර්ත්තමින් ප්‍රකාශයට පත්කරනවා විවස්ථ කොමන්ත්‍රණයකින් චන්දගල්දාල පර්තමාන නනාත්වත්තුවා බලයන උත්සාහ කරන කියලා ඇත්තට හෙමදත්තිනවා පලාාත් සබා මැතිවරණ පළාත්පාලන මැතිවරණයටත් මේගේ විසි දෙවනි සංසෝධනය කිීම අදාළත්වයක් නෑ. ඒම වි්‍යවස්ථාකු මන්තරයක්හරි කරනවන ඒමනම් පනත් සංසෝදන ගේන ඕන ඒ පනත්තලට නිසා විසිදේවනි සංසෝදනය පළත්පාලනයටයි පලාාත් සබාලටය කිසිම සම්බන්ධයක් අදාළත්වයක් නෑ. ඕ ඒ පිළි බඳව අපි උනන්තුවුවෙන් කටයුතු කරනවා දැනටමත් අපිට අතුරු වාර්තා කීපයක් මත පත්කරපු විශේෂච අිටුවේ අපි පීව රරන් තියෙනවා ඉදිරියේදීත් අපිට ජෝජනා නිර්දේශ කීපයක් දීල තියෙනවා ඒ අනුව අපි කටයුතු කරන්න තීරණය කරලා තියෙන හනත් කහිපයක් සංශෝධනයට වාාජනය කරවා කියලා. වර්තමානය තුළ ගොඩක් කතාව හට ලක්කෙන මේ දරුවන් සම්බන්ධයෙන් මේතී ජනපත්තුමත් මේ අවධානයමු කළ තිබ්බ සමහක්ෙවට දඩුවන් සහ ගෙ දනු දතින වයවා හිනාතයන රු පලි සයිඩ සමහරදය වලට ර්තමානයට ගැල පෙන්න මේ අවුරදු දෙසේ පහත් දෙසයක් පැරණි පණත් නිසා ගොඩක් තැන්ගොලදී විවිත අංශ අසාධාර්නයට සහ පාරිටට පගති වලට ලක් වෙන මේ සම්බන්ධෙන් අධිකන්න ේෂයට සම්බන් ෂත්‍රි ප්‍රවීණය විියයට ආඥාපනත් පනත් බවටත් කරන බතුමා යම්පි පුක්ෂදධන ආඥඥාපනත් පනත් කිරීම නෙවයි ඉමිතන්ද අවශ්‍ය වෙන්නේ ඒවායේ යම් ප්‍රතිසංස් කරන එතකොට ඒක නං කාලිින් කාලෙට වෙනස් වෙනවා ඒ කාලි තිබුණේ අධිරාජ්‍යවාදී පාලන කාලේ ඕඩිනස් නැතං ආඥ්‍යාපනත් ඉට පසේ හතලි සටෙන් පසෙ පනත් විදිට තමයි පාර්ලිමින්තුව සම්මත කරේ ඇැත්ත දෙකේ ජාතික රාජ්‍ය සභාවකා නීතිය කියන වචන පා්චිකර නීති නැවතත් තටවස්ථයි පනත් දැම් නම නෙවෙේ ඇතට වැදගත්. දැන් අපි එහෙම හඳුනාගත්ත පනත් තියෙනවා පණහකට වැඩිය දැ ඒවා තමයි වැවුරු දෙකශය පනහකටත් වඩා පැරණ නීති තිය අන පනත් ීපත්තයි මංගුවයි කලින් කිව් දැනට පාලමින්තට ෙනැත්යෙන. ඒවගේ තව පණත් තිය හතලි හක්ම ඉදිරි මාස දෙකතු නැතුලතති පාර්ලිමේන්තුවට ගේන්න අප කටයුතු කරනවා ඒ සංසෝධනය සිදු කිරීමේ දී අප අවට ගියාට කරන්නේ නැහැ. ඒ පිළිබඳව විෂේෂ සඥ දැනීමක් තියන විිනිස්ුරුවරුන් නීතිපති දෙපාට්ටවින්ද නිලධාරෙන් ඒ වගේම නීති සංගම නිලධාරීන් සා ජේෂ්ට නීති්‍යවරුන් සමන්විිතව අපි කමිටු සකස් කරල ඒගොලත් එකක දීර්ග වශයෙන් සාකච්ඡා කරල ඒ ක්‍රාදාාමය දැනට ක්‍රියාත්මක වෙන. එඒත්තිකම ආන්දුව වලන එකට දුරද දීවට නාදත්තමා විසින් කිවා අටදාහක් වෙච්ච මන්ත්‍රීවරු සංඛ්‍යාව හාර්දාහක්දක්වාඩ කරලලා ඒආකාරෙන් ජනමත විචාණයකි ජනතාවතට යනනා කියලා විපක්ෂය කියන අහෙම කරන්න ැ කියල ොකද මේ ගඇත න විපක්ෂය එහෙම බැහැයි කියලා මත එක් නැහැඇත්ත වශෙන් විපක්ෂය පිළිගන්න අපි කතාකර පවිදිහයට ඒ පලාාත්පාලන ආයතනවල සංයුතිය විශහල විකෘතියක් දැන්ට වෙලා තියෙන. නිසා හුගක් පලත්පාලන ආයතනවල ජනතාව බලාපපුරත්ධන සේවය දෙන්න බැරි වෙලාතියනවා කවරු පිළිගන්නන සත්‍යයක්. ඒකට එක හේතුවක් තමයි අසංවිධිත විදියට මන්ත්‍රීවරු තේරරිපත් වනවා අනිත්‍යය ඉන්නව ආයතනයට උරොත්තු නොදන සංඛ්‍යාවේ මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නවා සමරලාට සමර ආයතන පත්පල්ල ආයතනව ලෙගුල්ලන්ගේ රැවිණුව එකේ ගැන්ටෙ දායම මදි මේ මන්ත්‍රීලා නඩත්තු කරන්නත්. එහෙම ආතන එහම ආතනත්තිය නොයතයක නිසා. අපි අවට ග අට කරන්න පාර්ලිමින්තු ඉන්න කරන්න ඉතින් විපක්ෂ සුල දෙදන සම්බන්ධ කරගෙන කාට එක්කගවෙන්න පුළුවන් ගැලපෙන ක්‍රමයකට යන්නේ මුළු රටේ පොදු මතයක් තියෙනවා අපි ජනතා මතයත් එක්කනේ නිතියදන් මතයක් තියෙනවාව ඇත්වශයෙන්ම මේ ආයතනවල ඉන්න සංක්‍යාව රට උරුත්තුදන නෑගෙන පි දැක්ක විපක්ෂයෙන් පිළිබඳව දැඩි විවේචන ඉදිරිපත් කරනවා විපක්ෂයත් ඉන්න පාර්ලිමේන්තුව ඉන්නවා. ඇතකොට මේ අපිට ඉදිරිපත් කරනෝ නං දැන් ආණ්ඩුවෙන් අපි හතල දීපු බදුපනත් ඊට වැඩිය. ජනතාවාදී විදිහයට හදන්න ඕනඒ කියලා විපක්ෂ කරුණු දිරිපත් කරනනං අපි අනිවාර්ය මෙයෝ සැලකිල්ලට වාජනය කරනවා. අපිටත් ඕන එක ආණ්ඩුව ගේනාවත් විපක්ෂය කෙනාවත් වරදක් නැහැ. ජනතාවට වැඩියම හොඳ දෙේන අපි හදන්නු සම්මත කරගන්නවා එ එකෙ නිසා මෙදින්දි ගේන්න පාර් ගන පාර්ශවය අදාල නෑඒ කරුම් තමයි වැදගත්තෙන්.